ආයුබෝවන් සුබ දවසක් ඉතින් ඔයාලා හැමෝටම ඔන්න එක්තරා දවසක අම්මා කෙනෙක් තමන්ගේ දරුවගේ අධ්‍යාපන කටයුතු කොහොමද කියලා බලන්න පොත් පරීක්ෂා කරමින් ඉන්නවා ඒ වගේම ඇයගේ ස්වාමියත් ඒ අසලින්ම වාඩි වෙලා තමන්ගේ ජංගම දුරකථනේ ගේම් සෙල්ලම් කරමින් ඉන්නවා තම දරුවාගේ පොත් පරීක්ෂා කරමින් ඉන්නකොට මෙන්න මේ අම්මාගේ ඇස් වලින් කඳුළු ගලා එන්න පටන් ගන්නවා ඉතින් ඒක දැකපු ස්වාමි පුරුෂයා ඇයගෙන් අහනවා ඇයි ඔයා අඬන්නේ කියලා ඒ විතරක් නෙවෙයි ඇයගේ කඳුළු දැකපු ස්වාමි පුරුෂයාගේ ඇස් වලටද කඳුළු එනවා වගේම ඔහුටද විශාල දුකක් දැනෙන්නට වුණා ඔහුගේ බිරිඳ තම ස්වාමියාට මෙහෙම කියනවා අපේ පුතා එයාගේ කැමැත්ත ගැන ලියලා තියෙන රචනාව දැක්කම මට ගොඩාක් දුක හිතුණා කියලා ඇය පවසනවා ඉතින් ඊට පස්සේ ඒ ස්වාමි පුරුෂයා කියනවා කො දරුවා ලියලා තියෙන රචනාව මටත් ඇහෙන්න කියවන්න කියලා. ඉතින් ඔහුගේ බිරිඳ පුතා ලියපු රචනාව මෙන්න මේ විදියට කියවනවා. මගේ දෙමව්පියන් එයාලගේ ෆෝන් වලට ගොඩාක් ආදරය කරනවා. එයාලා එයාලගේ ෆෝන් ගැන කොයිතරම් සැලකිලිමත් වෙනවද කියනවා නම් සමහර විට එයාලා මං ගැන හොයලා බලලා සැලකිලිමත් වෙන්න පවා අමතක වෙනවා. මගේ තාත්තා වෙහෙසටපත් වෙලා වැඩ ඇරලා නිවසට එනකොට ඔහුට ෆෝන් එක සඳහා කාලය තියෙනවා. නමුත් මං වෙනුවෙන් නෙමෙයි. මගේ දෙමව්පියන් මොනයම් වැදගත් වැඩක් කරමින් හිටියත් එයාලගේ දුරකථනයේ නාද වෙනකොට ඔවුන් ඒ මොහොතේම පිළිතුරු දෙනවා. නමුත් ඔවුන් මට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ අය එයාලගේ ෆෝන් වල ගේම් ගහනවා. ඒත් එයාලට මාත් එක්ක සෙල්ලම් කරන්න විනෝද වෙන්න වෙලාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි. එයාලා කායක හරි කතා කරද්දී කොයිම වෙලාවකවත් මට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මගේ අම්මා තාත්තා වැඩියෙන්ම ආදරය කරන්නේ මට නෙමෙයි. එයාලගේ ෆෝන් වලට කියලා. ඒ නිසාම මම කැමති ෆෝන් එකක් වෙන්න. ඉතින් ඒ තමයි මේ පුංචි දරුවා ලියලා තිබුණු රචනාව. ඔයාලා දන්නවද ස්මාර්ට් ෆෝන් ඇවිල්ලා තියෙන්නේ අපේ ජීවිතය පහසු කරන්න. එහෙම නැතුව අපේ ජීවිතය පාලනය කරන්න නෙවෙයි. අනිසි විදියට අජීවී දේවල් පසුපස හඹා ගොස් තමන්ගේ පවුල් සම්බන්ධතා වලට කිසිම විටක කිසිම හානියක් කර නොගැනීමට අපි හැමෝම වග බලා ගන්නත් අවශ්‍යයි. මොහොතකින් ඔබේ දුරකථනය පැත්තකින් තබන්න. ඔබේ දරුවන් බිරිඳ සමග ආදරයෙන් කාලය ගත කරන්න. ඔවුන් සමග සෙල්ලම් කරන්න, විනෝද වෙන්න, ඇවිදින්න යන්න. ඔබ ඔබේ දරුවන්ට හොඳ ආදර්ශමත් දෙමව්පියන් වීමට කටයුතු කරන්න. ඔබේ යාළුවන් ආදරණීයන් සමග සජීවී ලෙසම කතා කරන්න. ඔවුන් සමග දුක සැප බෙදා ගන්න. එහෙම වෙනකොට ඔබේ ජීවිතයේද සතුටින් පිරීලා ඉතිරිලා යනවා අනිවාර්යයෙන්ම. ඉතින් තාක්ෂණයේ ඇවිල්ලා තියෙන්නේ අපේ වැඩ කටයුතු පහසු කිරීමට. නමුත් එයට ඔබේ ජීවිතය පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබේ ආදරණීයන් සමග කාලය ගත කරන්න, ඔබ ඒ සඳහා ඉඩක් වෙන් කර ගන්නත් අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ ලස්සනම පුංචි කතාව අපි මෙතනින් අවසන් කරමු. ඉතින් මෙන්න මේ කතාව ඔයාලට වැදගත් කියලා දැනුණා නම්, ඒ වගේම ඉස්සරහටත් තවත් මෙවැනි දේවල් දැනගන්න අපේ SL Knowledge යි YouTube channel එකක් subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අපි ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.